තෙරුවන් සරණයි. උද්දීකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පිතුපාදං නමාමහං. කාරුණික පින්වතුනි, මේ පින්වතුන් විසින් ඉහෙද දි ශ්‍රවණය කරන්නට යෙදුනේ දූදරුවන් විසින් අපේ තාත්තට වඳින ගාතාව. පින්වතුනි, අද සමාජේ නම් කොහොමද කියන්න දන්නේ නැහැ. ඉස්සර කාලේ නම් තමන්ගේ අම්මට තාත්තට මේ ගාතා කියලා වැඳපු ළමයි තමයි හැමෝම. අපිත් එහෙමයි. හැබැයි අද ඒ සංස්කෘතිය ගොඩාක් දුරට වෙනස් වෙලා තියෙන්නේ. දැන් ගාත කියලා වන්දනා කරලා ආශිර්වාද ගන්නවට වඩා ටටා බායි කියලා සංඥාවකින් තමන්ගේ දෙමව්පියන්ට අමතනිකයි අද කාලේ පුරුද්ද වෙලා තියෙන්නේ. නමුත් පින්වතුනි, එහෙම කරන්න හොඳ නැහැ. පින්වතුනි, අම්මා තාත්තා කියන්නේ අපේ දෙවෙනි බුදුන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ අපේ අම්මා තාත්තා හැරෙන්න අපිට කිසි පිළිසරණක් නැහැ. අපි මේ ලෝකෙට දායාද කරේ අම්මා. අපි මේ ලෝකයේ තුලේ හදා වඩා ගන්නෙ, අපි උස්මහත් කරන්නේ, අපේ හැම දෙයකටම පස්සෙන් ඉන්නේ අපේ තාත්තා. අම්මා තාත්තා කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට කවදාවත් අමතක කරන්න බැරි දෙන්නේ. පින්වතුනි, අද සමාජයේ අම්මා ගැන කවි, ගීත, කතා මේ හැම දෙයක්ම ලියවෙනවා. ඒත් තාත්තා ගැන කවි ලියවෙනවා ඉතාමත් අඩුයි. ඒ වගේම අම්මා ගැන ගොඩාක් තැන්වල අපිට දකින්න ලැබෙනවා. අම්මා මේ වගේ, අම්මා අපිට ගොඩක් ආදරෙයි, අම්මා අපිට ජීවේ දුන්න කිනා. අපිට මේ විදිහට අම්මා ගැන ගොඩාක් බණ අහන්න ලැබෙනවා. නමුත් තාත්තා ගැන බණක් කියනවා ඉතාමත් අඩුයි. පින්වතුනි, තාත්තා කියලා කියන්නේ අම්මා තරම් අපිට ආදරය කරන කෙනෙක් නෙවෙයි. අපිට ඒ ආදරේ දැනෙන්නේ නැහැ. තාත්තා තුල තියෙන සැඟවුණු ආදරයක් කවදාවත් දරුවන්ට පෙන්වුවේ නැහැ. හදවතින් තමයි තාත්තා ආදරය කරන්නේ. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් සමාජයේ ගොඩක් ළමයි හිතනවා අම්මා විතරයි අපිට ආදරේ කියලා. අනේ මගේ දුව, අනේ මගේ පුතා කියලා ළඟට ගිහිල්ලා බදාගෙන සිපගන්නේ අපේ අම්මා විතරයි. අපේ තාත්තා හැම කරන අවස්ථා ගොඩක් අඩුයි. අපේ තාත්තා තුළ තියෙන සැඟුණු ආදරයක් නිසා එහෙම වෙන්නේ. අපිට තියෙන තරහකට නෙවෙයි. අපිව හදාගන්න. ඒ කියන්නේ අපේ අම්මා තාත්තා අතරින් අම්මා සෙනෙහස දීලා ළමයින්ව හදාගන්නවා වගේම තාත්තා අධ්‍යාපනය, රැකවරණය, ආරක්ෂාව දීලා ළමයින්ව හදාවඩා ගන්නවා. පින්වතුනි, තාත්තගේ සෙනෙහස කොච්චරද කියලා අපිට කියලානිම කරන්න පුළුවන් කමක් නැහැ. තාත්තා කියලා කියන්නේ රාක්ෂයෙක් වගේ සමහර ළමයින්ට. නමුත් ඒ ළමයි තාත්තගේ ආදරේ හඳුනාගෙන නැහැ. පින්වතුනි, අජාසත් රජතුමා කියන්නේ පීතෘඝාතකයෙක්. බිම්බිසාර මහරජතුමා දැනගෙන හිටියා කවදාහරි මගේ පුතා මාව මරණයට පත් කරනවා කියලා. ඒත් එදා තමන්ගේ පුංචි පුතාගේ අතේ සැරව ගෙඩියක් ඇවිල්ලා වේදනාවෙන් පුංචි පුතා කෑ ගහනකොට තාත්තා බිම්බිසාර මහරජතුමා ඒ ඇඟිල්ල කටේ දාලා ඉරුවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ පින්වතුනි, දරුවන් කෙරෙහි ඇති අප්‍රමාණ සෙනෙහස නිසා නෙවෙයිද? ඉතින් අපි කොහොමද කියන්නේ මේ තරම් තමන්ගේ තාත්තව ඝාතනය කරන්න තරම් පෞකාරයෙක් වෙච්ච ඒ අජාසත් කුමාරයාගේ අතේ ආපු ඒ සැරව ගෙඩිය කටේ දාලා ඒ තරම් ජරාවක් කියන සැරව තමන්ගේ කට තුළට ගන්න තරම් මේ තාත්ත ශක්තිමත් වුණා. තමන්ගේ දරුවට තියෙන ආදරය තමයි එතනින් පෙන්වන්නේ. පින්වතුනි, ඒ තරම් ආදරයක් අපිට දක්වන මේ තාත්ත ගැන නොසලකා හරින සමාජයක් මේක. තාත්තර විතරක් නෙමෙයි, අම්මටත් එහෙමයි. තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් මහලු නිවාස ඉදිකරන ළමයි ඉන්නේ අද සමාජේ. පින්වතුනි, ඇත්තෙම අම්මා තාත්තා අපේ ඇස් දෙක වගේ බලා ගන්නයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි, තමන්ගේ දෙමාපියන්ට සලකන එක ඉතා වටින ගරු පින්කමක්. සිංහාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ගේ දෙමාපියන්ට අපෙන් ඉටු වෙන්නට ඕන යුතුකම් පහක් ගැන. නමුත් අද සමාජේ කීයෙන් කී දෙනාද මේ යුතුකම් පහම ඉෂ්ට කරන්නේ? එහෙම ළමයි නැතුවම නෙවෙයි, හරි අඩුයි අද සමාජේ.
පින්වතුනි බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ පෙන්වලා දෙනවා ගාතාවක් මගින් තමන්ගේ දෙමව්පියන්ට තමන්ට හැකියාව ශක්තිය තියෙන අවස්ථාවක තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ නැත්නම් යම් කිසි කෙනෙක් ඒ කෙනා පිරිහෙනවා කියලා. ඒ වගේම වසල සූත්‍රයේ දේශනා කරනවා තමන්ගේ දෙමව්පියන්ව මග හරිනවා නම් සලකා නොසලකා හරිනවා නම් ඒ කෙනා වසලෙක් වෙනවා කියලා. පින්වතුනි කෙනෙක් වසලෙක් හෝ බ්‍රාහ්මණෙක් වෙන්නේ උපතින් නෙවෙයි තමන් කරන ක්‍රියා අනුව. ඉතින් පින්වතුනි මේ විදිහට අපිට වෙනුවෙන් දාඩියේ මහන්සියෙන් අප කැප වෙලා හරිහම්බ කරලා අපේ ජීවිතයේ ඉස්සරහට යන්න පුළුවන් තරම් දිරිය දුන්න අපිව ඉස්සරහට අල්තල්ලු කරපු ඒ අම්මා තාත්තා දෙන්න අපේ ජීවිතේ කවදාවත් අපි අමතක කරන්නට හොඳ නැහැ. පින්වතුනි අපි මේ සංසාර ගමනේ ඉපදි 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 මෙරි මෙරි යන අතරතුරේ අපි මේ සංසාරයේ අනන්ත වාරයක් ඉපදෙන්නට ඇති. ඒ අනන්ත වාරයේ අතරතුර අපිට අනන්තවත් දෙමව්පියන් මුණ ගැසෙන්නට ඇති. අපි සාමාන්‍යයෙන් මේ ආත්මවලින් කීයකදී හරියට තමන්ගේ යවගකීම් ඉෂ්ට කරන්නට ඇතිද? සමහර වෙලාවට අපි ඔවුන්ට අකීකරු වෙන්නේ නැති. අපි ඔවුන්ගේ වචනවලට අකීකරු වෙන්නේ නැති. එයාලගේ හිත රිදවන්න නැති. එයාලා එපා කියන දේ කරන්නට ඇති. ඒ සියල්ලම පින්වතුනි අපේ සසර දෝෂ. අපි ඒ විදිහට අපේ දෙමව්පියන්ට සලකන්නට හොඳ නැහැ. මොකද දෙමව්පියන් කියන්නේ දරුවෙක්ට තමන්ගේ ලෝකේ පායන ඉරහඳ කියන දෙක. පින්වතුනි මං කලින් කිව්වා වගේ අම්මා ගැන කවි ලියුණාට තාත්තා ගැන ලියවිලා තියෙනවා අඩුයි. ඉතින් මේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්නට ඕන තමන්ගේ අම්මට අම්මට විතරක් නෙවෙයි තමන්ගේ බිරිඳට විතරක් නෙවෙයි තමන්ගේ ස්වාමියට විතරක් නෙවෙයි තමන්ට මේ ලෝකෙට එන්න පණ දුන්නු ඒ වගේම මේ ලෝකයේ ජීවත් වෙන්න ඉස්සරහට යන්න කියලා දුන්නු ඒ අපේ ආදරණීය තාත්තව ආදරයෙන් රැක බලා ගන්න ඒ තාත්තට වගකීම් යුතුකම් ඉෂ්ට කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන. ඒ වගේම අපි අම්මා තාත්තා කියන දෙන්නම අපේ දෙවැනි බුදුන් ලෙස සැලකලා එයාලට යුතුකම් වගකීම් ඉෂ්ට කරන්නට ඕන. මේ පින්වතුන්ගේ ඒ අදිෂ්ඨානය සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.